ධර්ම දේශනා අංක 7 එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝකී පිහිටි ශ්‍රී සම්පෝති බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙන්නා වූ විශේෂ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගම ගුණරත්න ස්වාමීන් වහන්සේ. සදහිති පින්වත්නි, මේ ලෝකයට පහළ වී වදාළ ඒ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් බොහෝ දේව මිනිසුන්ගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ ඒ නිර්මල පිවිතුරු සී සද්ධර්මය බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස ලෝකයට බෙදා දෙන බෞද්ධ රූපවාහිනිය තුළින් පටිගත කොට විකාශනය කරනු ලබන තවත් වටිනා ධර්මානුශාසනාවකට සවන් දෙන්නටයි ඔබ හැම දෙනාම මෙතන සිට බලාපොරොත්තු වන්නේ. ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ මේ දිනවල වැඩවාසය කරන අතිගෞරවනීය පිටිගල ගුණරතන මහා සාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඔබ අප හැම දෙනා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ උතුම් ධර්ම දානමය පින්කම ඔබ හැම දිනාටම සතිපට්ඨාන සූත්‍ර ධර්මයේ විස්තර කරමින් ඉටු කර වදාරනවා. අපේ ඊටම ගෞරවයෙන් යුක්තව පිටිගල ගුණරතන මහා සාමීන්ද්‍රයන් වහන්සේට අප කෙරෙහි මෙත් සිතින් ඒ උතුම් සතිපට්ඨාන ධර්ම දේශනාවන් විස්තර කරමින් මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන ලෙස ඉතාම ගෞරවයෙන් යුක්තව සාදුකාර පවත්වමින් ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. හොඳයි, නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි, ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි,
මුසාවාදාවීරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචාවීරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචාවීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපාවීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවාවීරමණී සික්ඛාපදං සමාදියාමි නීති සරණ සහිත ආජීව අෂ්ටමක සීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණා බිලාසී කාරුණික පින්වත්නි අදත් මේ සනිදා දවසේ තථාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාගේම සසර ගිනි නිවා ගැනීම පිණිසම දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ඉන් අනතුරුව උන්වහන්සේ අගය කළ ප්‍රශංසා කළ ප්‍රතිපත්ති පූජාවෙන් මල් පහන් සුවඳ පූජාවෙන් උන්වහන්සේට පූජා කරමින් ඒ උතුම් ධර්මයේ හැසිරෙමින් සසර ගමන කෙටි කරන උතුම් ලෝතුරු මගට පිවිසෙන්නයි මේ හැම කෙනෙක්ම අදත් සූදානම්ව මෙරඳී සිටින්නේ. පින්වතුනි, අපි පසුගිය සතියේ සතිපට්ඨාන දේශනා පෙළේ අපි කතා කරමින් සිටියේ ධර්මයේ තුල සඳහන් වුණු ඒ චප්පානක සූත්‍ර දේශනාව තුළින් සති නිමිත්ත පිළිබඳව යමක් ඉගෙන ගනිමින් සිටියේ.
නැවත අපි ඒ කරුණ සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේ නානා ගෝචර ඇති සත්තු හය දෙනෙක් වතුරේ වාසය කරන කිඹුලෙකුත් තුඹසෙහි වාසය කරන නයෙකුත් අහසේ පියාසර කරන කුරුල්ලෙකුත් සොහොනේ වාසය කරන සිවලත් ගස්වල ඉන්න වඳුරෙකුත් ගමෙහි වාසය කරන සුනකෙකුත් මේ හය දෙනාගේ ගති විවිධයි එකිනෙකට සමාන නැහැ ඔවුන්ගේ ගෝචරය එකිනෙකට සමාන නැහැ ඒ අසමාන කම්මැති සත්තු හය දෙනෙක් උන්වහන්සේ උපමාවක් දක්වනවා ඒ හය දෙනාම ලනු කෑලි කඹ කෑලි කීපයකින් වෙන වෙනම ගැට ගන්නවා ඒ හය දෙනාම වෙනම වෙන වෙනම එකට බැඳලා ඉතිරි කෙරවල් හය ඒ සතුන් බැඳපු ලනු කෑලි වල කෙරවල් හය එකට එකතු කරලා ගැට ගන්නවා දැන් සත්තු හය දෙනා එකට බැඳිලා එකට බැඳිච්ච සත්තු හය දෙනා දැන් තම තමන්ගේ ගෝචරය තම තමන්ගේ වාස භූමිය සොයාගෙන යන්නයි උත්සාහවත් වෙන්නේ එතකොට කිඹුලා අදිනව වතුරට යන්න නයා අදිනව තුඹසට යන්න කුරුල්ලා අහසට යන්න හදනවා වඳුරා ගහට නැග ගන්න හදනවා සිවලා යන්න හදනවා තමන්ගේ ගෝචර භූමියට සුහුණට බල්ලා ගමට යන්න හදනවා හය දෙනා හය පැත්තකට අදිනවා මෙන්න මේ හය පැත්තකට ඇදීම අදින සත්තු හය දෙනාට බුදුරජාණන් වහන්සේ සමකලා ඔබත් මගෙත් එහෙ කන නාසය දිව කය මනස කියන මේ ආයතන හය මෙන්න මේ ආයතන හය සමාන කරගෙන උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දක්වන මේ නිදර්ශනය තුල හය දෙනා හය පැත්තකට අදිනකොට යමෙකු බලවත් වීද ඒ පැත්තට ඇදගෙන යනවා ඒ ශක්තිය ඇති වෙච්ච කෙනා අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා අපේ ආයතන හයක් විවිධ ගති ඇති විවිධ ගෝචර ඇති ස්ථාන හයක් එහෙට රූප මිස වෙන කිසිවක් ගෝචර වෙන්නේ නැහැ එහෙට රූපමයි ඕන එහෙට ශබ්ද අහන්න ගඳ සුවඳ රස පහස දැනගන්න පුළුවන්කමකුත් නැහැ එහෙට කරන්න පුළුවන්කම තියෙන්නේ රූප දකින්න එකම විතරයි කනට පුළුවන් ශබ්ද අහන්න කනට රූප දකින්න බෑ ගඳ සුවඳ රස පහස දැනගන්න බෑ නාසයට පුළුවන් ගඳ සුවඳ දැනගන්නම විතරයි රූප දකින්න ශබ්ද අහන්න රස පහස විඳින්න බෑ දිවට පුළුවන් රස විඳින්න විතරයි රූප දකින්න ශබ්ද අහන්න ගඳ සුවඳ විඳින්න පහස ලබන්න බෑ කයට පුළුවන් පහස ලබන්නම විතරයි රූප දකින්න බෑ ශබ්ද අහන්නත් බෑ ගඳ සුවඳ විඳින්නත් බෑ රස විඳින්නත් බෑ අරමුණු දැනගන්නත් බෑ මනසට පුළුවන් ධර්මාරම්මණයන් දැනගන්න විතරයි වෙන කිසිවක් කරන්න පුළුවන් කමක් නැහැ රූප දකින්න බෑ ශබ්ද අහන්න බෑ ගඳ සුවඳ රස පහස දැනගන්න බෑ එතකොට මේ ආයතනයකට කරන්න පුළුවන් කෘත්‍ය එකයි
නාදා කෘත්‍යයන් කරන්න බෑ. තමන්ත ගෝචර භූමිය එක තැනයි එක දෙයයි පුළුවන්. හැටනම් රූප දැකීමම විතරයි. දැන් හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ සත්තු හය දෙනා එකට ගැට ගහලා මේ උපමාවන් දක්වන්නේ ඔබෙත් මගෙත් ආයතන ටික. අපි අර කාර්යය ඉක්මවා යනවා. අපි ජීවත් වෙන, අපි වාසය කරන තැන, අපි අදහන, අපි විශ්වාස කරන තැන මීට වඩා වෙනස්. අපි හිතාගෙන ඉන්නේ, අපි ජීවත් වෙන්නේ මේ ටික හොඳටම තේරුම් ගන්න ඕන සතිපට්ඨානයට යොමු වෙන්න නම් එහෙන් රූප දකින්න පුළුවන්. දැකපු රූපය අල්ලලා බලන්නත් පුළුවන්. දකින රූපය ලෙවකාල හපලා රස විඳින්නත් පුළුවන්. දකින රූපය සිප ගන්නත් පුළුවන්. දකින රූපයත් එක්ක කතා කරන්නත් පුළුවන්. දකින රූපය ගැන හිතන්නත් පුළුවන්. දැන් අපි හිතාගෙන ඉන්නේ අපි ජීවත් වෙන්නේ එක ආයතනයකින් කරන දේ අනිත්‍යවටත් යම් යම් සම්බන්ධතාවයන් තියෙනවා. අනිත්‍ය වෙනුත් ඒ අරමුණ දැනගන්න දැකගන්න පුළුවන් කියන තැන. ශබ්ද අහන්න පුළුවන් කනටයි, හැබැයි අපි හිතාගෙන ඉන්නවා ශබ්දය ඇහෙන්නේ යමකින්ද, ඒ ඇහෙන් දකින්නත් පුළුවන්. සිප ගන්නත් පුළුවන් නාසයේ. හපලා ලෙව කාලා රස බලන්නත් පුළුවන්. අල්ලලා බලලා පහස විඳින්නත් පුළුවන්. සිතින් ඒ අරමුණ ගැන හිතන්නත් පුළුවන්. නාසයට ගඳ සුවඳක් දැනෙනවා. ඒ සුවඳ ආපු දේ ඇහෙන් බලන්නත් පුළුවන්. දිවෙන් රස විඳින්නත් පුළුවන්. අල්ලලා බලන්නත් පුළුවන්. ඒ ගැන හිතන්නත් පුළුවන්. දැන් අපි එකම එක ආයතනයකින් පමණක් කළ හැකි කාර්ය කෘත්‍ය අපි ජීවත් වෙන වටපිටාව තුළ අනිත් ආයතන වලිනුත් ඒ අරමුණ ඒ නිමිත්ත පිළිබඳව ඇසුරු කරන්න පුළුවන් බවක. ඒ නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ සත්තු හය දෙනා එකට ගැට ගහලා පින්නුවේ. එහෙන් දැකපු රූපය සිතෙන් හිතන්නත් පුළුවන්. එහෙන් දැකපු රූපය අල්ලලා බලන්නත් පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕන සැබෑව යථාර්ථය එය නොවේ. සැබෑව යථාර්ථය දැකපු රූපය ඇහැට දකින්න පුළුවන්. දැකපු දේ අල්ලලා බලන්න බෑ කවදාවත්. දැකපු දේ ලෙව කාලා හපලා බලන්න බෑ. උඹල බලන්න බෑ. අඩුතරමින් දැකපු දේ හිතන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඉගෙනගෙන තියෙනවා දිත්තේ දික්තමත්තා. දැකීම දැකීමක්ම පමණයි. දැකීම දැකීමෙන් අවසන් වෙනවා. දැකීමක් තියෙනවා. හැබැයි දැකපු දේ වෙන ආයතනයකට හසු කරගන්න බෑ. අපි යම් දිනක පැමිණිය යුතු යථාර්ථයේ සුතේ සුත මත්තං ඇසීම ඇසීමෙන් අවසන් වෙනවා. අහපු දේ දකින්න බෑ. නාසයෙන් ඉඹලා දිවෙන් රස විඳින්න අල්ලලා බලලා පහස ලබන්න බෑ. ඒක ඒ මොහොතට ඒ කාර්යයට පමණයි.
එනිසා දිත්තේ දිට්ට මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං දෙකීම දෙකීම පමණයි දෙකීම දෙකීමෙන් අවසන් ඇසීම ඇසීමෙන් අවසන් දැනීම දැනීමෙන් අවසන් දැන ගැනීමෙන් අවසන් හැබැයි අපට එහෙම වෙන්නේ නෑ අපිට දැකපු දේවල් තියෙනවා දැකපු දේවල් දැන් හිතන්න පුළුවන් හිතලා ඒ දැකපු දේ ආපහු ගිහිල්ලා බලන්නත් පුළුවන් දැන් අපි එනකොට දැක්කා නොඑක් දේ දැන් ඒ දැකපු දේවල් සිහි කරන්න පුළුවන් අතනදි මෙහෙම එකක් දැක්කා මෙතනදි මෙහෙම එකක් දැක්කා දැන් යනකොටත් ඒව බලාගෙන යන්න ඕන දැන් යන ගමන් මේ දැකපු දේවල් ආපහුත් බලන්න පුළුවන් කියන තැනක ඉන්නවා මෙන්න මේක තමයි පින්වතුනි ලෝකේ තියෙන ලොකුම මුලාව අවිද්‍යාව මෝඩකම එනිසා අපට ලෝකෙන් මිදීමක් නැහැ ලෝකෙන් නිදහස් වීමක් නැහැ එතකොට එතන තියෙනවා තියෙන රූපයක් තමයි අපි දකින්නේ තියෙන ශබ්දයක් තමයි අපි අහන්නේ තියෙන ගඳ සුවඳක් තමයි අපට දැනෙන්නේ තියෙන රසයක් තමයි අපි දිවෙන් දැනගන්නේ තියෙන පහසක් තමයි විඳින්නේ තියෙන අරමුණක් තමයි දැනගන්නේ එතකොට එතන තියෙනවා තියෙන දේවල් තමයි අපේ ආයතනයන්ට හමු වෙන්නේ තියෙන දේවල් එතකොට තියෙන දේවල් නම් එහෙ කනනාසය දිවකය මනසට හමු වෙන්නේ තියෙන දේවල් හිතන්න බැරි කමකුත් නෑ හිතලා ආපහු ඒවා ඇසුරු කරන්න යන්න බැරි කමකුත් නෑ ඔන්න ඕක තමයි අවිද්‍යාවෙන් පිරුණු අපේ ලෝකය අපි මේ සතිපට්ඨානයට පිවිසෙන්නේ අපි මේ ජීවත් වෙන ලෝකයේ තියෙන මුලාව දුරු කරලා අවිද්‍යාව දුරු කරලා විද්‍යාවට එන්නයි. එනිසා මෙන්න මේ තැන තියෙන මුලාව ගෙවෙන විදිහටයි සතිපට්ඨානයට අපට පිවිසෙන්න වෙන්නේ. එතකොට අපි දහමෙන් අහලා තියෙනවා පුරුදුයි පින්වතුන්ට තියෙනවා හෝ තිබුණා නොවේ තියෙනවා හෝ තිබුණා නෙවේ තිබුණා නම් තියෙනවා නම් ඒක අනිත් අනිත් ආයතන වලිනුත් ඇසුරු කරන්න පුළුවන් බැරි කමක් නැහැ හැබැයි දහමේ යථාර්ථයක පැමිණෙන විට ඔය අදහස මුලාවක් වෙනවා තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි මොකද්ද එතකොට යථාර්ථයට එනකොට හමු වෙන්නේ අපිට පෙර නොතිබීම හටගන්න ඉතුරුවක් නැතුවම අවසන් වෙන දෙකීමක් තියෙනවා හැබැයි තියෙන දේ නෙමෙයි දකින්නවා පෙර නොතිබීම හටගත් යම එය ඉතුරුවක් නැතුවම අවසන් වෙනවා. පෙර නොතිබීම හටගත්ත ඉතුරුවක් නැතුවම අවසන් වෙන ධර්මතාවය. දැන් අපට මේ ජීවත් වෙන වටපිටාව තුළ ඊබඳු දහමක් විශේෂ වෙලා නැහැ. අපේ විශේෂය තියෙන්නේ තියෙනවා තියෙන දේවල් පේනවා. තියෙනවා තියෙන දේවල් ඇහෙන්නේ තියෙනවා තියෙන දේවල් තමයි දැනෙන්නේ තියෙනවා තියෙන දේවල් තමයි දැනගන්නේ කියන්නේ මේ සතිපට්ඨාන දේශනාවට අනුව අපි මනස මෙහෙවනකොට ඔන්නෝය යථාර්ථයට ලං වෙන්න සමීප වෙන්න පුළුවන් විදිහින් අපට මේ ධර්ම ගවේෂණය ධර්ම පරිශ්‍රණය
පවත්වන්නට වෙනවා. එය සත්‍යක්ද කියන අදහස තහවුරු වෙන්න ඕන. ඒ අදහස තහවුරු වෙනකොට තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන්නේ. අපි කිව්වා වීරිය සිහිය නුවණ වඩනවා විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සං අවිද්‍යා දෝමනස්සයන් දුරු කරමින් සමාධිය පිණිස ශ්‍රද්ධාව වැඩෙන ආකාරය මේ සතිපට්ඨාන මාර්ගයේදී පංච ඉන්ද්‍රිය ධර්මයි වඩන්නේ පංච ඉන්ද්‍රිය ධර්මයි වැඩෙන්න ඕන පංච ඉන්ද්‍රිය ධර්ම පිළිබඳවයි අපට පළමු කොට දැනෙන්න ඕන පළමු කොට වැටහෙන්න ඕන ඒ ටික දන්නවා නම් ඒ ටික දකිනවා නම් තමයි අපි මේ කරන ක්‍රියාව නිවැරදි කියන අදහස අපට තහවුරු වෙන්නේ ඉදිරියට අපට නැවතත් ඒ පිළිබඳව බොහෝ කතා කරන්න වේවි දැන් කෙසේ හෝ අදහස් කරගන්න සත්තු හය දෙනා එකට බැඳලා තියෙනවා කියන එකෙන් අර්ථවත් කරන්නේ මේ ආයතනයෙන් අරගත්ත අරමුණ තවත් ආයතනයකින් ඇසුරු කරන්න පුළුවන් ඒ ආයතනයෙන් ගත්ත අරමුණ තවත් ආයතනයකින් ඇසුරු කරන්න පුළුවන් කියන අදහසක අපි ඉන්නේ. එබඳු තැනක ජීවත් වෙන අපි කොයි වෙලාවේ කොයි මොහොතේ හෝ මෙන්න මේ ආයතනයන්ගෙන් යමක් බලවත් වීද? ඒ බලවත් වෙච්ච ආයතනය අනිත් හැම ආයතනයක්ම යටපත් කරමින් මතු වෙමින් බොහෝ වෙලාවක් අර ඕග යෝග වශයෙන් දිගට ඇදී යනවා ගලාගෙන යනවා. ඒක තමයි අපේ සිත්වල ස්වභාවය. දැන් අපි භාවනාවේදී පවා අපි දන්නේම නැතුව යම් අරමුණක් හිතට ලැබිලා ඒ අරමුණ බාරගෙන ඒ අරමුණ ඔස්සේ අපි සමහර වෙලාවට මුළු භාවනා කාලයම වාසය කරලා තියෙන්නේ ඒ අරමුණත් එක්ක. ඒ අරමුණත් එක්ක තමයි පාවීගෙන ගිහිල්ලා තියෙන්නේ. මේක තමයි අපේ සිත්වල ස්වභාවය. බුදුරජාණන් වහන්සේ බඳු ස්වභාවයක් අර උපමාවෙන් දක්වමින් ඒ බඳු සත්තු හය දෙනෙක් වගේ ආයතන හය උන්වහන්සේ පෙන්වනවා මේ සත්තු හය දෙනාව වෙන වෙනම බැඳලා ඒ කඹ කෙලවරවල් ශක්තිමත් තැඹක කණුවක බඳින්න ඕන. දැන් ශක්තිමත් කණුවක වෙන වෙනම ඒ සත්තු හය දෙනාව බැඳොත් දැන් කණුවේ බැඳුණා කියලා සත්තු හය දෙනාගේ ගතිය වෙනස් වෙලා නැහැ. ඒ හය දෙනා තම තමන්ගේ ගෝචර භූමිවලට තමන් කැමති භූමිවලට යන්න දඟලනවා උත්සාහවත් කරනවා දිනනවා. හැබැයි දැන් ඇද්දට දැන් යන්න බෑ. ඉස්සෙල්ලා බලවත් කෙනාට අනිත් අයවත් ඇදගෙන යන්න පුළුවන්කම තිබුණා. දැන් බලවත් ශක්තිමත් කණුවක ටැඹක බැඳිලා ඉන්නේ. ඒ නිසා ඇදගෙන යන්න බෑ, අදින්න පුළුවන්. අදින්න පුළුවන්, ඇදගෙන යන්න බෑ. එතකොට අදින්න අදින්න ඒ සතාගේ ජවය ශක්තිය පිරිනව. ඇදලා ඇදලා විහෙසටපත් වෙන ඒ සත්තු හය දෙනාම කණුව ළඟ බිම වැටෙනවා.
ඒ අය දුර්වල වෙනවා දුබල වෙනවා තමන්ගේ ගෝචර භූමිය වලට යන්න ඕනකම තිබුණාට යන්න බෑ බැඳිලා අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ ආයතන 6 මේ ආයතන 6 බඳින ටැඹ බඳින ටැඹ අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පළමු කොට දේශනා කරලා තියෙනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පළමුව උන්වහන්සේ ඒ සිහියේ පිහිටුවා ගත යුතු තැන අවධාරණය කොට දේශනා කළා මෙතනදී අපි තේරුම් ගත යුතු තව කරුණක් තියෙනවා පිලාපන කියලා කියනවා පා වෙනවට සිතේ ස්වභාවය අරමුණෙන් අරමුණට පා වෙනවා හොඳ අරමුණක් අහු වුණොත් ඒ අරමුණත් එක්ක බොහෝ දුර පා වෙනවා අපි කාගෙත් සිතේ ගතියයි අන්න ඒ පා වෙන ගතියට ප්‍රතිවිරුද්ධ පැත්තක් තියෙනවා අපිලාපන කියලා සිහියේ අවස්ථා දෙකක් ගැන කියවෙනවා අපිලාපන උපගන්නන අපිලාපන ලක්ෂණය හා උපගන්නන ලක්ෂණය මෙන්න මේ අවස්ථා දෙක මේ කමඨහනට පිවිසෙනකොට අපි දැනුවත් වෙලා තියෙන්න ඕන දැන් සිත සිතුවිලි අරමුණුත් එක්ක පාවෙන්න නොදී නතර කරන්නේ යම් සීයක්ද ඒකට කියනවා අපිලාපන කියලා. පාවෙන ස්වභාවයට ප්‍රතිවිරුද්ධ බව. අන්න ඒ සිත අරමුණෙන් අරමුණට පාවෙලා යන අරමුණත් එක්ක පාවෙලා යන ගතිය වලක්වන්න නම් ඒ අපිලාපන කියන සිහිය අවදි කරගන්න ඕන. ඒ අපිලාපන සිහිය පවත්වන්නේ මේ සති නිමිත්තත් එක්ක. සති නිමිත්තේහි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනකොට ඉන් කියවෙන්නේ අර පාවෙන්න නොදී විවිධ දිසාවනට අර සත්තු හය දෙනා හය පැත්තකට අදිනවා වගේ මේ ඇදගෙන යන්න නොදී ශක්තිමත් තැඹක බැඳා වගේ සිතට පාවෙන්න නොදී සිත නවත්තන තැන තමයි අපිලාපන කියන්නේ. ඒ අපිලාපන අවස්ථාව තමයි සත්‍ය නිමිත්ත කියන තැනින් බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන්නේ. ඊළඟට උපගන්නන ඊළඟට වෙනත් වෙනත් අරමුණු ගැන සොයන්න සිහි කරන්ට ඉඩ නොදී කුසලාරම්මණයකම නැවත නැවත සිත පවත්වන්න දරණ උත්සාහය තමයි උපගන්වන සිහියෙන් කරන්නේ. දැන් අපි ගත්තොත් ආනාපාන සති භාවනාවේදී පළමුව නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා මේ වූ තැනක සිත පිහිටුවා ගන්නවා අපිලාපන සිහිය
ඊළඟට ඒ සිහියට උපකාර පිණිස ඒ සති නිමිත්තෙහි සිත රඳවා ගැනීමට උපකාර පිණිස ඊට සහායක් උපායක් හැටියට සෝ සතෝ අසසති සතෝ පස්සති ආස්වාස ප්‍රස්වාසය ප්‍රයෝජනීයට ගන්න පුළුවන්. එතකොට දැන් වර්තමාන ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා, සති නිමිත්තද වැදගත් ආස්වාස ප්‍රස්වාසයේද වැදගත් කියලා. හැබැයි සති නිමිත්ත වගේම ආස්වාස ප්‍රස්වාසය ආස්වාස ප්‍රස්වාසයේ වගේම සති නිමිත්ත මේ දෙපැත්තම එක සේවන කරනවා. අපිට අවශ්‍ය තැනට යන්න මොකද මේ දෙකම නෙමෙයි අපිට අවශ්‍ය. අපේ අවශ්‍යතාවය තව එහාට ගියෙන්නේ. අපිට අවශ්‍යතාවය ඇති තැනට අපේ සිහිය මනාකොට රඳවා ගන්න ඕන තැන අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ මෙතන සිත නතර කරගත්ත කෙනෙකුට. එතකොට එතනදී සිත සහ සිහිය කියන මේ දෙකම එකට තියෙන්න ඕන. සිතයි සිහියයි දෙකම. සිහිය සති නිමිත්ත ආස්වාස ප්‍රස්වාසය දැනගන්නවා. ඒක විඥානයේ ලක්ෂණයක්. විඥානන ලක්ෂණයක්. ඒක සිත. එතන සිහිය නෙමෙයි. සිතේ ලක්ෂණයයි එතන යෙදෙන්නේ. සිතයි සිහියයි දෙකයි මේකට එකතු කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල මෙන්න මේ කියන විදිහෙන් මේ ටික එකතු කරගෙන එක්තෙන් කරගෙන අපට ඉදිරියට යන්න වෙනවා. ඒ ගැන නිසක කරගන්න පුළුවන් අභිධර්ම පිටකය, සතිපට්ඨාන විභංගය, විශේෂයෙන් ධ්‍යාන විභංගය වගේ තැනක් බැලුවත් සූත්‍ර පිටකය නම් පටිසම්භිදා මග්ගයේ ආනාපාන සති කතා අග්‍රශ්‍රාවක සරියුත් මහා සාමීන් වහන්සේ කළ විවරණය විමසා බැලුවහොත් එහි කියවෙනවා සති නිමිත්ත කෙනෙකුට සති නිමිත්ත ප්‍රකටයි ආස්වාසය අප්‍රකටයි. එතකොට ආස්වාස ප්‍රස්වාසයෙන් එයා පිරිහිලා ආස්වාසය ප්‍රකටයි සති නිමිත්ත අප්‍රකටයි. එයා සති නිමිත්තෙන් පිරිහිච්ච කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා සති නිමිත්තයි ආස්වාසයයි ප්‍රකටයි ප්‍රාස්වාසය අප්‍රකටයි. එයා ප්‍රාස්වාසයෙන් පිරිහිච්ච කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා සති නිමිත්තයි ප්‍රාස්වාසයයි ප්‍රකටයි ආස්වාසය අප්‍රකටයි. එයා ආස්වාසයෙන් පිරිහිලා. දැන් මින් අදහස් කරනවා පැහැදිලි කරනවා මේ දෙකේකට යන්න ඕන. මේ දෙකේ නෙමෙයි තියෙන්නේ අපිලාපනහ උපගන්නන. එහෙමත් නැත්නම් සිත හා සිහිය කියන දෙකයි මේක අබද්ධ කරන්නේ. දැන් ඔබ දන්නවා මෙතන බණ අහනවා. දැන් මේ බණ අහනවා. බණ අහන ගමන් අපට නොයෙක් දේවල් සිහි කරන්න පුළුවන්. නොයෙක් දේවල් සිහි කරන්න පුළුවන්. ආගිය ගමන් බිමන් තොරතුරු ගෙදර දොර නොයෙක් දේවල් සිහි කරන්න පුළුවන්. අපි හයියෙන් වන්දනා කරනවා පිරිත් කියනවා. ඒ ගමන්ම අපේ නොයෙක් දේවල් ගැන සිහි කරනවා.
දැන් බලන්න එකට වැඩ දෙකක් කරන බවක් නැද්ද කියලා හිතේ. එතකොට පුරුදු විදිහට හිත දෙපැත්තක තියාගත්තොත් මේ කර්මස්ථානයට සතිපට්ඨානයට පිවිසෙන්න පුළුවන් කමක් නැහැ. ඒනිසායි බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට පළමු කොට පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා සෝ සතෝව ඒ සිහිය ඇතුවම එතකොට සිහිය තිබිය යුතු තැන දැන් පළමුවෙන්ම උන්වහන්සේ යා යුතු තැන කිව්වා අරඤ්ඤගතව රුක්කමූලගතව සංඥාගාරගතව දෙවැනි අවවාදය වුණා ඉඳ ගන්න ඕන කොහොමද කියලා කිව්වා තුන්වෙනි අවවාදය වුණා ඒ වාඩි වෙලා මොකද්ද පළමුවෙන්ම කරන්න ඕන පරිමුඛං සතෙන් ඊළඟට කියනවා දැන් ඒ සිහි ඇතුව ඒ ඉරියව්ව ඉඳගෙන සෝ සතුවස්ස සති සතුපස්ස සති අන්න තව පැත්තකට අවධානය යොමු කරනවා අතන අතෑරලා නෙමෙයි හැබැයි දැන් සිතත් සිහියත් කියන දෙකටමයි මේ වැඩ දුන්නේ සිතත් සිහියත් කියන දෙකටමයි මේ කාර්යය පැවරුවේ එනිසා අපට මේ එකක්වත් අතහැරලා යන්න බෑ මේ එකක්වත් නොවැටෙනවා කියලා කියන්න බෑ මේ එකක් තිබුණාම ඇති කියලා කියන්න බෑ එනිසා මෙන්න මේ අවශ්‍යතා දෙක බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කොට දක්වනවා එතනදී විශේෂයෙන් සති නිමිත්තෙහි අවශ්‍යතාවයන් තව විවිධාකාරයෙන් බුද්ධ දේශනාවන් ඇසුරු කරගෙන අපට සිතන්න විමසන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එක්තැනක දේශනා කරනවා මහණෙනි හිමාල පර්වතයේ මව්පියසේ වඳුරන්ටවත් ගැවසෙන්න බැරි භූමි භාග තියෙනවා. මහණෙනි ඒ වගේම හිමව්පියසේ තියෙනවා වඳුරන්ට විතරක් පුළුවන් ගැවසෙන්න මිනිස්යන්ට යාගත නොහැකිද? ඒ වගේම මිනිස්යන්ටත් වඳුරන්ටත් දෙගොල්ලන්ටම ගැවසෙන්න පුළුවන් භූමි භාග තියෙන හිමව්පියසේ. ඔන්නේ මිනිස්යන්ටත් වඳුරන්ටත් ගැවසෙන්න පුළුවන් ප්‍රදේශවල වැද්දු ගිහිල්ලා වඳුරෝ අල්ල ගන්න ඕන වුණාම ඝන ලාටුවක් හදලා නොඑක් නොඑක් නිර්මාණ හදලා තියෙනවා. බාල ගති නැති ලොල් ගති නැති වඳුරෝ එබඳු අරමුණු දැක්කහම ඒවා දුරින් දුරු කරලා ඈතින්ම යනවා යන්න. හැබැයි මහණනි ඔය අතර ඉන්නවා බාල ගති ඇති ලොල් ගති ඇති වඳුරු. ඒ අය බලන්න හිතෙනවා මොකද්ද මේ කියලා. ගිහිල්ලා බලන්න එක අතකින් අල්ලනවා. ඒ අත අර ඝන ලාටුවේ ඇලෙනවා. ඒ අත ගලව ගන්න අනිත් අතින් අල්ලනවා. ඒ අතත් ඇලෙනවා. ඒ අත් දෙක ගලවන්න පයක් තියෙනවා. කකුලකුත් ඇලෙනවා. ඒ තුන ගලව ගන්න අනිත් පයක් තියෙනවා. දැන් අත්පා ඇලිලා. ඒ අත් දෙකත් පා දෙකත් ගලව ගන්න ඔළුව මුහුණ ලං කරනවා. එතනත් ඇලෙනවා. දැන් පස්තැනකින් වඳුරු ලාටුවෙහි ඇලිලා. ගැලවෙන්න විදිහක් නෑ වැද්දට කැමති දෙයක් කරගන්න පුළුවන් දැන්. වැද්ද ඇවිල්ලා විදල මරාගෙන කැමති කැමති දේවල් කරනවා. අන්න ඒ වගේ මහණෙනි මේ වඳුරු ලාටුවක් වගේ
වැද්දාගේ වඳුරු ලාටුව වගේ මහණෙනි මාරයා විසින් මාරයා නැමැති වැද්දා විසින් ඔබව ගොදුරු කරගන්නත් ඒ බඳු ලාටුවක් හදලා තියෙනවා උන්වහන්සේ උපමා කරන්නේ ඇහැට පේන රූප චක්කු විඤ්ඤේයා රූපා ဣට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූපසංහිතා රජනීයා සෝත විඤ්ඤේයා සද්ධා ဣට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූපසංහිතා රජනීයා ඝාන විඤ්ඤේයා ගන්ධා ဣට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූපසංහිතා රජනීයා ජීවහා විඤ්ඤේයා රසා ဣට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූපසංහිතා රජනීයා කාය විඤ්ඤේයා පොට්ටබ්බා ဣට්ඨා කන්තා මනාපා පිය රූපා කාමූපසංහිතා රජනීයා ඇහැට කනට නාසයට දිවට කයට හසු වෙන අරමුණු ඒ ප්‍රියමනාප සොඳුරු බවින් හසු වෙන අරමුණු බුදුරජාණන් වහන්සේ දැක්කුවේ වඳුරන් අල්ලන්න වැද්දෙකු යොදන වඳුරු ලාටුවක් වගේ කියලා. දැන් ඒ බාල ගති ඇති ලොල් ගති ඇති වඳුරා ඒ වඳුරු ලාටුවේහි ඇලුනා වගේ අපිත් මාර්යා නැමැති වැද්දා විසින් යෙදූ ලාටුවේහි පංචාරම්මණයෙහි පස්කම් ගුණයෙහි එලිලා ඉන්නේ. දැන් අන්න ඒ ඇලීම ගලව ගන්න ඕන. දැන් මෙතනදී මේ සතිපට්ඨානයේ පනවන්නේ එතනින් මිදෙන්න දරන ප්‍රයත්නයක් හැටියට. එතකොට සතිපට්ඨාන භාවනාවේදී අපට අවධාරණය කරන තැන තමයි පළමුවෙන්ම බාහිරයට නෙමෙයි සිත යොමු වෙන්න ඕන කියන එක. ආධ්‍යාත්මික අරමුණෙහි සිත තබාගත යුතුයි කියන එක. සතිපට්ඨාන සූත්‍ර දේශනාව ආරම්භයේදීම පරිමුඛං සතින් උපට්ඨපෙත්වාදී වශයෙන් මේ කළ දේශනාව තුළින් උන්වහන්සේ අපට තහවුරු කරන්නේ පැහැදිලි කරන්නේ බාහිරයට එපා සිත යොමු කරන්න ආධ්‍යාත්මය තුළ තමා තුළ සිත රඳව ගන්න ඕන සිත තබාගත යුතුයි මේ කියන අදහසයි බුදුරජාණන් වහන්සේ මින් අදහස් කරන්නේ. එතකොට අර ලාටුවට මාරයාගේ දැලට ගොදුරට යන්න තියෙන ඉඩ වළක්වාලමින් පළමු අනුශාසනාවම උන්වහන්සේ දක්වන්නේ. එනිසා අපට මෙන්න මේ අදහස හොඳට හිතට අරගෙන ආධ්‍යාත්මික අරමුණෙහි සිත රඳව ගන්නවා සිත පවත්වනවා කියන අදහස තේරුම් ගන්නත් ඕන. ඒකම අර සත්තු හය දෙනාගේ උපමාවත් එක්ක
ආයතනයන්ගේ ස්වභාවය අර බාල ගතිය ඇති ලොල් ගතිය ඇති වඳුරා තමන්ගේ ජීවිතේ පවා අහිමි කරන ඒ අනර්ථකාරී වඳුරු ලාටුව වෙතම ඇදුනා වගේ අපේ සිතේ ස්වභාවය බාහිර අරමුණු හොයාගෙන යන එකමයි. දැන් අන්න ඒ අරමුණු හොයාගෙන යන අරමුණෙන් අරමුණට පාවී යන මේ ගතිය වලක්වන ස්තම්භය පළමු කොට ශක්තිමත් වෙන්න ඕන. ඉතින් අන්න ඒ පිළිබඳව හොඳින් තවදුරටත් හිතලා අපි හෙට දවසකත් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නම්. ඒ ටිකත් අපි දැනුවත් වුණොත් තේරුම් ගත්තොත් අපට ඉහාට කළ යුත්ත මොකක්ද කියන එක හොඳින් වටහාගෙන ගැඹුරු දහම් අධ්‍යයනයක ආධ්‍යාත්මික පරිශ්‍රණයක යෙදিলা අපි ජීවිතේ පුරා ඇසූ ධර්මය ඒ අද්දකීම් තුලින් ප්‍රත්‍යක්ෂයට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් ඇත්තටම සතිය කියන වචනය අද වර්තමානයේ නොඑක් නොඑක් අතට කතා බහ වෙනවා. අපි කවුරුවත් කියන දේ නෙමෙයි අපි ඉදිරියට බලමු. ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයෙන් සතිය සිහිය පිහිටවන්න ඕන සිහිය පවත්වන්න ඕන තැන මොන වගේ තැනක්ද උන්වහන්සේ අවධාරණය කරලා තියෙන්නේ කියලා අපි තුලින්ම කාකේවත් විශ්වාසයෙන් නෙමෙයි තමන් තුලින්ම ඒ අත්දැකීම් ලැබමින් ලෝකයේ තුල අපව මුලා කළ වැරදි දිශාවලට යොමු කළ ඒ ධර්ම විවරණයන් තුලින් නිදහස් වෙලා සැබෑ පරේසේකයෙකු ලෙසින් විමර්ශන බුද්ධිය අවදි කරගෙන ඒ ධර්මයේ යථාර්ථය සොයාගෙන යන්නට මේ හැම දිනාටම ඊට එරෙහි යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී වහ වහා මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම සත්‍ය පසක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. මේ උතුම් පින්කම මතු දෙනක බුදු වෙලාවක් සනසන ආරේ මෛත්‍රී නාත මිද්දෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් ඔබ අප හැම දෙනා නමින් මෙසේ මියගිය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි සකල විද ඥාති වර්ගයාටත් ඔබටත් මටත් හැදු වැඩ ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සැමටත් මේ පුණ්‍ය බලයේ කුසල බලයේ තුනුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදයේ හේතු කොටගෙන මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම සසර දුක් විවා ලබන උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා. ඒ නිවන් මඟ අවබෝධ කරගන්නට ඒ දහම් මඟ තියා දෙන සත්පුරුෂ ඇසුර ලබන්නට ඒ ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරගන්නට
අහන ධර්මයේ හිතේ ධාරණය කරගන්නට ධාරණය කරගත් ධර්මයේ අරුත් විමසන්නට අර්ථ විමසන කල්හි ධාමේ පහදින්නට පැහැදුණු ධර්මයේ හැසිරෙන්නට හැසිරුණු ධර්මයෙන් වහවහ සත්‍ය ප්‍රසක් කර ගැනීම පිණිසම මේ පින්කමද හේතු වාසනා වේවා Venerable sirs, friends, in Dhamma, we was following from the previous discourse, most venerable Pitigala Gunaratana Mahathera, this afternoon gave another profound exposition of the Satipatthana, particularly focusing on the word Sati, the mindfulness, awareness, and the nature in which this Sati is to be established in order for one to relieve oneself from suffering. Referring to the Chappana Sutta, Venerable Gunaratana Thera gave a detailed exposition as to how the six sensory faculties could be understood in terms of six different animals in the planet, such as crocodile in the water, the monkey in the forest, the jackal in the cemetery, the snake in the ground, etc. So when one understands the six sense faculties and the nature as to how these six sense faculties operate is actually in the purview of the Satipatthana, it is totally different from how we ordinary mundane people perceive the world. In an ordinary mind, the six sense faculties, the faculty of the eye, ear, nose, tongue, touch, the tactile, and the mind, these six faculties take different objects as their sensory object. So for example, the eye takes the what is an object of the eye is the picture, something that you see through the eye. The ear, the sound, nose, the smell, the body, the touch, and the mind, the thoughts, ideas, etc. So when one is actually perceiving the world from each sensory faculty, one tends to connect these six senses together and perceive it and also connect with other sensory organs. So for example, when somebody sees a picture through the eye, one actually get the feeling that one is able to not just to see it but to touch it, to taste it, smell it, and so on. Now, according to the Satipatthana, this is actually a complete mirage and a fallacy that we need to break away from. The object that you see, the sound that you hear, the smell you actually perceive, and all these sensory objects do not necessarily come in six packages, but the very place where it is born,
it is generated, the object actually diminishes right then and there. So vite vittamattan sute sutamattan mute mutamattan vinyate vinyatamattan. So that is, one needs to actually leave the object right there in order one to be able to grasp the reality as it is. So going deeper into the Satipatthana, the two elements of the sati, the mindfulness, the mind and consciousness together, how to bind it together. Venerable Gunaratna Thera gave a long explanation. The failure to bind this together actually make the whole process futile and also incomplete. So therefore, one is actually one needs to necessarily focus on the object so that one, you know, perceives the reality as it is. So finally, Venerable Gunaratna Thera gave a beautiful analogy of as to how the white, you know, world perceive the world through these sensory faculties and get totally carried away and get stuck, by giving an example of the monkey glue that is actually found in the deep forest, where the hunter comes to catch the monkey with a glue. So the monkey actually, by putting the hands, the legs and the head and the total complete organs, get stuck in this glue. Similarly, one who has not trained and tamed the sensory faculties get easily get stuck in this by creating further defilements. So it's another beautiful exposition of the word, the sati, and how to actually go deeper into establishing mindfulness. And Venerable Gunaratna Thera will be actually proceeding further ahead next week and so on, and even today. The gist of the explanation was how to curtail, control, train and tame one's sensory faculties in such a way that, in accordance with the Satipatthana. So we are looking forward to a next sermon. So today too, we wish you all very best, and we hope you will be able to understand this profound teachings that was expounded by Venerable Gunaratna Mahathera. May all beings be well and happy. Sadhu, sadhu, sadhu. එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි පිහිටි ශ්‍රී සංඝෝති බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙන්නා වූ විශේෂ සතිපට්ඨාන ධර්ම දේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගෙද ගුණරත්න ස්වාමීන් වහන්සේ.